මහණිය ලෝක ජීවයේ පැවැත්මේ මූලික පදනම් අතරින් එකක් සමාජයේ කුඩාම ඒකකය වන ගෘහ ඒකකයේ සිට රටක පාලන තන්ත්‍රයේ පවා උසස්ම වගකීම් දැරීමට වර්තමානයේ වන විට කාන්තාවන්ට අවකාශය උදා වී ඇති බව අප දන්නා සත්‍යක් තොටිල්ල පදවන අත ලෝක ආණ්ඩු කෙරේ යන කියමන සැබෑවක් කරමින් සිනමා වූ බණ්ඩාරනායක මැතිනිය එදා ලොව පළමු අගමැතිනිය බවට පත්වුණා. ඔබට සිරස ටීවී ඔස්සේ විකාශය වූ මහගෙදර මාලා නාටකයේ තුල්සි මතකද? අම්මේ මං ඉන්නකම් මේ දේවල් කොල්ල කන්න ඉඩ දෙන්නේ නැහැ. කසාද බඳින දවසි දෙන්නට දෙන්න පුරුදු වෙන්නේ මොනවද කියලා ඔයා හොඳට දන්නවනේ. එදා අසාධාරණයන්ට එලිස හඬ නැගූ ඇය වර්තමානයේ ඉන්දියාවේ මානව සම්පත් සංවර්ධන අමාත්‍යවරියයි. I know that conflict arises when there is widespread poverty. Conflict arises when there is illiteracy. දුගීභාවයේ පැතිර ගිය විට අර්බුද ඇතිවන බව මා දන්නවා. සම්පත් හිමි කර ගැනීමට තරඟයක් ඇතිවන විට අර්බුද ඇතිවන බව මා දන්නවා. නමුත් මා දන්නවා කාන්තාවන්ට නායකත්වය දුන් අවස්ථාවල අර්බුද අඩු වෙන බව. අද මා කාන්තාවක් ලෙස ප්‍රකාශ කරන්න කැමති අපට මානව වර්ගයාට ඇති ගැටලු පිළිබඳ ගෝලීයව සම්බන්ධ වී සැබවින්ම අර්බුද අඩු කිරීමට අවශ්‍යතාවක් වේ නම් අප ගත යුතු මුල් පියවර වන්නේ කාන්තාවන් බලාත්මක කිරීමයි. මිනිසුන් මට කාන්තා නායකත්වය ගැන නිර්ණායකයන් ඉදිරිපත් කරන ලෙස කියනවා. එවිට මම ඔවුන්ට කියන්නේ නායකයෙකු යනු ඔබව ඔබට අවශ්‍ය තැනට ගෙන යන පුද්ගලෙක්. එහෙත් නායිකාවක් යනු ඔබ යා යුතු තැනට ඔබව ගෙන යන අයෙක්. Someone who takes you where you want to be. But a female leader is someone who takes you where you ought to be. වර්තමාන කාන්තාව අනාරක්ෂිතද? ඒ පිළිබඳ ඇයි පැවසු කරුණු හිටේ?